පසුගිය දවසක රටේම අවධානයට යොමු වුණු පුවතක් තමයි අත්අඩංගුවට පත් වුණු නගර සෝබනියන් කීප දෙනෙක් ගැන කතාව. එයාලගේ විශේෂත්වයක් තියෙනවා. එයා ජනප්‍රිය නිලියන්ලු. ඒ විදිහට අත්අඩංගුවට පත් වුණු ඒ නිලියෝ මේ විදිහට තමයි කියලා තිබුණේ. ඔව්ව මම නිලියක් තමයි ඉතින්. එහෙම කියලා අපිට ඇලඩින්ගේ පුදුම පහන හම්බෙලා නෑනේ. මේ මේකප් කාපු මූණ තියාගෙන අපේ කැමැත්තෙන් අපි විකිණුනේ. තොපිට තියෙන අමාරුව මොකක්ද? මම අහන්නේ තොපි එකෙක්ටවත් අමාරුවක් නෑනේ ඇත්තටම. අපි මහ ලොකු ජනප්‍රියුන් නෙවෙයිනේ. හැබැයි ඔය කියන ජනප්‍රියුන් ලොකු ලොකු හෝටල් වල මේවා කරනවා. නැතුව නෙවෙයිනේ. අවුලක් නෑ. අපිවත් හිරේ දාන්නකෝ. පත්තර වලත් දාන්න. ගෙඩිය පිටින් නම් පිටින් දාන්න. අවුලක් නෑ. මම මෙහෙ ආවේ නිලියක් වෙන්න තමයි. කොවිඩ් කාලේ වැඩ නැති වුණාම අපිට පාරට බහැලා හිඟා කන්න බෑනේ. මොකද අපි නිලියෝනේ. කවුද අපිට වැඩ දෙන්නේ? නිල් චිත්‍රපටවල රඟපාන්නද ගිහින්? අපේ ඇඟ විකුණුවේ සතුටෙන්. මොකද අපිට ඒවට සල්ලි ලැබුණා. අපි හොඳට හම්බ කළා. ඒක වැරදි නෑනේ. මොකද අපිව කවුරුත් රේප් කළා නෙවෙයිනේ. හරි මම දන්නවා කියන්න හදන දේ. ඔය කියන්නේ මේක නීතිගත නෑ. හරිම වැරදි වැඩක්නේ කියලා. ඔව් ඉතින් මේ රටේ මෙච්චර වැරදි දේවල් වෙන්නේ අපි ගැනම හොයන්නේ මොන මගුලටද? ඔව් අපි මේක හොර රහස තමයි කළේ. මොකද ඉතින් කරන්න යන්නේ? අපි මෙහෙම ඇතුළට දානවා නම් අපි හොයාගෙන ආපු අයගේ නංගම් තනතුරුත් අපි එළියට දාන්නම්. හැබැයි එකක් රටම දන්න ජනප්‍රිය නිලිය කියලා හෙඩිම දැම්මා වගේම උන් ගැනත් දාන්න ඕනි. රටම දන්න ඇමති මැති කියලා දාන්න. මොකද කියන්නේ ඔට්ටුද? කොහොම නමුත් මේ කතාවේ නිලියන් කීප දෙනෙක් මග ඇරිලා. ඒ අයට පුළුවන් වුණා මේ කතාවට නෑකම් නොකිය පැනල යන්න. ඒ විදිහට අත්අඩංගුවට පත් වුණු නිලියන් අවසානයේ ඔය වගේ දේවල් තමයි කියලා තිබුණේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. Thank you.